බලත්පාලන ඡන්දිමසීම පැවැත්වෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ වැතිවන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10ට පමණ අදාළ සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා. සාකච්ඡාව මේ වන විටත් පැවැත්වෙන බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ. නාම යෝජනා බහර දීමෙන් පසුව දේශපාලන පක්ෂ නියෝජිතයින් වැතිවන කොමිසම හමු වන පළමු අවස්ථාව මෙයයි. පළාත්පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය දුම්පත් බහර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මේ සතියේ ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. පළාත්පාලන මැතිවරණය එළඹෙන මාර්තු මාස 9 වනදා පැවැත්වීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ. එහෙත් එම දිනය මෙතෙක් ගැසට් කර නැහැ. එය ගැසට් කිරීම සඳහා යොමු කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. පළාත්පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10ක් පමණ වන බවට මේ වන විට ගණන් බලා තිබෙනවා. මැතිවරණයට වියදම් වන මෙම මුදල් ලබා දීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරේ නැතිනම් අධිකරණයට යාමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වීම සුදුසු නොවන බවට ප්‍රකාශ කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇති අතර ඊට අතරමැදි පෙත්සම්ද ඉදිරිපත්ව තිබෙනවා. මේ අතර දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ මධ්‍යස්ථ මතධාරීන් පෙන්වා දෙන්නේ මැතිවරණයට අවශ්‍ය මුදල් මෙතෙක් වෙන් කිරීමට රජය කටයුතු නොකිරීම තුළ මෙන්ම ව්‍යස්තදායක සභාව රැස්වීමේ සූදානමක් පවතින තත්ත්වයක් තුළ මැතිවරණය පැවැත්වීම මේ මොහොතේ අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි. දස දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සභාවට මේ වන විට සාමාජිකයින් 9 දෙනෙකු පත්ව අවසන්. ව්‍යවස්ථා සභාව රැස්වුව හොත් ස්වාධීන කොමිෂන් සඳහා යළි සාමාජිකයින් පත් කිරීමට සිදුවනවා. ඒ අනුව මේ වන විට පවතින මැතිවරණ කොමිසමටද එය බලපෑමක් වනු ඇති. තවමත් මේ මැතිවරණය කල් දැමීමේ උත්සාහයන් අත්හැරලා නැති බව තමයි අපිට පෙනී ගිහිලා තිබෙන්නේ. විවිධ අවිනිශ්චිතතාවයන් මැතිවරණය සම්බන්ධයෙන් සමාජගත කිරීම අපිට නිරීක්ෂණය වෙනවා. සමහර මාධ්‍යවලින් ප්‍රකාශයට පත් වෙනවා මේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා නැහැ, ඒ නිසා මෙහි වළංගුභාවයක් නැහැ කියලා. දිනය ප්‍රකාශයට පත් කිරීමේ වගකීම තිබෙන්නේ නිල වශයෙන් තේරීම් බාර නිලධාරීන්. නාමෝජනා කටයුතු අවසන් වෙලා දින දෙකක් තුනක් ඇතුළත තමයි ඉතිහාසයේ මැතිවරණවලදී මේ කටයුතු සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අද හෙට ගැසට් පත්‍රයේ ප්‍රකාශන පත්‍ර වගේම අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය අවමත් කතානායකවරයාගේ අස්සන ඊට යොදලා නැහැ. අපි විශ්වාස කරනවා අද දිනේ තුල මේ කෙටුම්පත නැත්නම් මේක නීතියක් බවට සම්මත කරන්නට කතානායකවරයාගේ අස්සන යොදයි කියලා. යම් හේකින් මිනීමිත කාලය තුල කතානායකවරයා අස්සන යොදන්නට අසමත් වුනොත් මැතිවරණ කොමිසමට හැකියාව තිබෙනවා තියෙන නීති යටතේ ඉදිරියට ක්‍රියාත්මක කරන්න. තවත් කතාබහක් නිර්මාණය කරලා තිබෙනවා මේ වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා කියලා. ව්‍යවස්ථාදායක සභාව පත්වීම හරහා මැතිවරණ කොමිෂමේ සමාජිකයන් මේ වෙනකොට වෙනස් කරන්න පුළුවන්. මේ රටේ සෑම පුරවැසියෙක්ම දන්නවා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පස්සේ අපි සාමාන්‍යයෙන් පියන් කෙනෙක්වත් අපි මාරු කිරීමකට ලක් කරන්නේ නැහැ. මාරු කිරීම උසස් කිරීම ඒ කිසිවක් කරන්නේ නැහැ. ඒ වගේම ක්ෂණිකව එසේ වෙනස් කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා පවතින නීතියට අනුව මාර්තු මාසයේ 20 වෙනිදාට පෙර පළාත්පාලන මැති ජනාධිපතිවරයාට මේ මැතිවරණය කල් දැමීමට නීත්‍යානුකූල පදනමක් නැහැ. දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවභාවිතා කරන්නට කිසිවෙකුට ඉඩකඩක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.